උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්මෝ නවස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරනමේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිතියාදුෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සීලුආරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාසනාරක්ෂකන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ කරගනිත්වා සාධූ, සාධූ, සාධෝ සත්්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පෙන්වත්න. අද දවසේදී අපේ පෙන්වත් හැම දෙනාම මේ බෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත්. අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසූ දහසක් ධර්මස්කන්ධය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද දවසේ මෙ උතුම්ම සද්ධර්ම දේශනාව සඳහා ම මාතෘකා වශයෙන් තෝරාගත්ත සංයුක්ත නිකායේ පශවණි පොති පළවෙනි කොටසේ තුන්සිය අනු හයිවිනිි පිටුවෙහි සංග්‍රහවෙලා තිබෙන ආපන කියන සූත්‍රදේශනාව මේ ඉතාම වටින සූත්‍රදේශනාව මේ කාලේ මංහිතරම බොහෝ දෙනෙක් නිවන්දකින්ට කැමති බොහෝ දෙනෙක් අවබෝධ කරගත යුත්තුම සූත්‍ර දේශනාව. මොකද පෙන්වතුන අදකාලෙ මේ නිමන සම්බන්ධීින් භාග්‍යතුන් වහන්සේගේ මේ ප්‍රතිපදාව සම්බන්ධින් බොහෝ දෙනෙක් තුළතියන විවිධාදහස් නමුත් මේ ශාසනය කෙල්ලික කිය නිහෙම එකම කාරණාවක් පිළිබඳව විධාදහස්තියන ශාසනයක් නවෙේ මේ ශාසනී තියෙන්නේ සීල සාමාන්‍යතාවයා එකන සමාන සිල් ප්‍රතිපදාවක් තියෙන්නේ මේ ශාසනයේ තියන්නේ දිිප්ටි සාමාං්‍යුතාවයා එකම දෘෂ්ටයක් තියෙන්නේ එකම දැක්මක් තියෙන්නේ නමුත් අදකාලි අපිට නොයෙක් තැංවලින් අහන්න ලෙබෙන සමහර කාරණාදිහා දැක්කම ඒ භාග්‍යතුන් වහන්සේගේ සීල සාමාන්‍යතාවේ දිට්ටි සාමාන්‍යතාවය මගහැරල යනස්වභාවයක් තමයි නොකද එකෙක්කිනාාට ගෝචර වෙන ගෝචරවෙන තැන්වලින් මේ කල්ලගෙන තම තමන්ට හිතෙන මාර්ගවල් සමහර වෙලාවට පෙන්නුම් කරනවා අපි නිවන් දකින්න ඕන මෙහෙමයි කියලා. නමුත්ඒ අහන කෙනෙක්වත් එක කියන කෙනෙක් පත් අරීයට නිවැධදිියෝ භාගතුන් වහන්සේ දේශනාව අවබෝධ කරගෙන නෙවෙී ඒ කාරණාව එහෙම කියන්න. මඟදම මේ දේශනාව තෝරගත්තත් ආන්නේ කාරණාවට යම් අවබෝධයක් ඇති කරවන්. බුදුරජාන් වහන්සේ දවසක් මේ අංග කියන ජනපද ආපන කියල නියම් ගමකවාසෙහි කරනවා. භාගතුන් වහන්සේ දා මහා සාරිපපුත්්‍යයන් වහන්සේ ආමන්ත්‍රණය කරලා ඒ සාරිපෘත්්‍යයන් වහන්සේට මිනි මෙිහෙම කාරණාවක් කියනවා. භාගතනන්සේ ප්‍රශ්නයක්ක් ඇටඩිමි කාරන්නේ. භාගත වන්සේ අහනවා සාරිපපුත්ත, යෝසෝ සාරිපපුත්ත අරියසාාවකෝ තතාගතයේ ඒකාන්ත ගතෝ අභිප් පසන්නෝ නසෝ තතාගතේවා තතාගත ශාසනයේවා කංකෙයවා විචිකෙච්චෙයවාද සාරිපත්ත යම්මාරය ශ්‍රාවකි තතාගතයන් වහන්සේ කෙරෙහි ඒකාන්ත ගත වෙලා ඉන්නවනම් ඒකාන්ත ගත වෙලා ඉන්න කෙලකැනනි දැඩ්ඩි ප්‍රසාධයක් තියෙනවන ඒ කාන්තගත කියලා කියන්නේ සිතුවිලි දෙකක්නේ ඒ කාන්තයි සිතුවිලි දෙකක්නෑ ඒ කාන්තයි ඒ වගේ දැඩි ප්‍රසාධයකින් යම්කිසි තතාගතයන් වහන්සේ කිරහි ඉන්නවනම් ඒ ආරය ශ්‍රාවකයාට තතාගතියාණන් වහන්සේ කිරිහි හෝ තතාගතයානන් වහන්සේගේ මේ ධර්මය කිරිහි සැකයක් විමතියක් උපදිනවද කියලාහනවා කංකෙයවා විචිකිච්චෙයවා. පිකතුර මේක තමයි මේ ශසනෙහි තියෙන පටන්ගන්න තැන භාගතුන් වහන්සේ වෙලා කියනවා සාරපුත්තැන් වහන්සේ වෙලාවෙ කියනවා ස්වාමීණී යම් මාරය ශ්‍රාවකේ භාග්‍යවතුන් වහන්සේ කිරෙහි දැඩිප් ලෙස පැහැදීමකින් ඉන්නවනම් ඒකෙන භාග්‍යවතුන් වහන්සේ කෙහිවත් කතාගතියාණන් වහන්සේ දේශනා කරන ධරමය කකිරහිවත් සැකයා විචිකිිච්චාවක් ඇති කරගන්න නෑ කියලා. පිගතර මේ කාරණාව බොහෝම විශේෂ කාරණාව මඟරබොලින් සඳහන් කලා වගේ මේ ශාසනය පටන්ගන්න තැන. පිගතර භාග්‍යතුන් වහන්සේ කෙරෙහි අපට තියෙන්වනු හොඳ ශ්‍රද්ධවා ඇත් අදකාලයේ සමහර කෙනෙක් මෙහම කියනවා අපට මේ බුදු දහම කෙරී ඇදහිල්ලක් නෑ කියලා සමහරෙනෙක් මේ බෞද්ධ දර්ශනයක් මේක ප්‍රඥාවෙන් දකින්න ඕන කාරණාවක් මේක අදහන් ඕනිකක් නෙබී සමහර කෙනෙක් කියනවා මේක ඇදහිල්ලක් නෑ තියෙන ශ්‍රද්ධාවක් කියලා. නවත් මේ කාරණ දෙක ගලපනකොට පින්වතුන ශ්‍රද්ධාවයි ඇදහිල්ලයි කියල කියන්නේ දේ‍යාකාරයයක් වෙනකු හොමද දෙ කියල එක හිතාගන බැරිකරු. උ දෙඒ එකක් එකම කාරණාව අදහනව කියන එකයි ශ්‍රද්ධාව කියන එකයි දෙක මේ එක කාරණාව තරම පිහුතුන අපට තියෙන් ඕනම ශ්‍රද්ධාව ඇදැහිල්ල තමයි තියන්න ඕන භා්‍යතුන් වහන්සේ කෙරෙහි අපට තියෙන් ඕන ඒ ඇදැහිල්ල. මොකද පිංහතුී නැ තමන්ට ප්‍රඥාව තියෙනවනං තමන්ට තීරණය කරන්න පුළුවන් මේක හරි මේක වැරදිී කියලා. එමනැත්තං තේරුම් කරගන්න බැරිදේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිසා රහතන් වහන්සේලා දේශනා කරපු නිසා ඒ අනුගමනය කරීම එක පිළිගැනීමට තමයි කියන ශ්‍රද්ධාව කියලා. තමන්ගඥාණ්‍යෙන් තේරුම් කරගන්නෙ බැරිදේ භාග්‍යතුන් වහන්සේලා දේශනා කරපු දේ රහතන් වහන්සේලා දේශනා කරපු දේ ඒක පිළිගැනීම තමයි පින් ඔතුනි ශ්‍රදධාව කියලා කියන්නේ. යාරන් වහන්සේලාව අදහනුවකින කාටනාව. එතකොට දැන් ඒක ක්‍රියාත්මක කරගෙන යනකොට ඒ පිළිබඳව ඔහුට ලැබෙනව ප්‍රඥාව. ඒ ප්‍රඥාව ලැබුනම ඕහුටර පටන්ගත්තු තැනති බිචි ශ්‍රද්ධාව වශනය. මොද ශ්‍රද්ධාව අවශ්‍ය වෙන්නේ ප්‍රඥාවල්ලඟට යන්ඩ හැබැයිඒ ප්‍රඥාව ලැබුනම ඊට වඩාමේ ධර්මතා කෙරහි ශ්‍රද්ධාවක් ඇති වෙනවා. එනිසාන පිහතුන රහතන් වහන්සේලාගේ ශ්‍රද්ධහ වඩුුවන්න නඇත්ති රහතන් ව අන්සේලාගේ ්‍රද්හව අඩිුවන්න ඇතේකයි. භාගතුන් වහන්සේකිරෙහි දක්වන ශ්‍රද්ධ රහතන් වහන්සේලාගේ අඩුවන්න ඇති ආංගේ කාරණාව නිසා. මොකද ප්‍රඥාවෙන් විනිවිත දකිනවා. හැබැයි ඒ ප්‍රඥාවට යන්න නම් මේ ශ්‍රද්ධහ වවශ්‍යයි. එතුළ මේ පටන්ගඩ තැන තියෙන්නේ භාග්‍යතුන් වහන්සේලා පිළිබඳ රහතන් වහන්සේලා පිළිබඳව කරන ඇදැහවා. තිනි අදකාලෙ ගුඩා කියනවන නොෙක් තැන්වලමි ශ්‍රද්ධාවනෙවේ අවශ්‍ය ප්‍රඥාවයි. ශ්‍රද්ධහාවින් මේකට යන්න බෑ ප්‍රඥාව තමයි අවශ්‍ය වෙන්නේ මේ ප්‍රඥාව පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරනවා නමුත් පින්හතුන අපි හැම දෙනාටම ඇත්තටම තියෙන්නේ හැම දෙයක් පිළිබඳවම ශ්‍රද්ධාව මං උදාහරණයක් කියන්න කෙනෙක් ගිහිල්ල බැංකුවක් මුදල් සැම්පත් කරනවා තමන් තැම්පත් කරන මුදල තමන්ට ආයිමත් නැවතම බැංකවෙන්ඩ් ලැබේ කියලා හෝට තියනෙ ශ්‍රද්ධාවද ප්‍රඥාවද ඕ ප්‍රඥාවෙන් දැකපුකාරණාවත්ද ශ්‍රද්ධාවෙන්කරුප ඇදහිල්ලක්ද තියෙන්නේ ද්‍රද්ධාවෙන්කරු ප ඇ ෙහිල්ලක් නහොට තියෙන්නේ බැංකෝ පිබඳව ඒගෙන දෙැ අද කාල සමහරලාට එහම බැංකුල මුදල් තැන්පත් කරුපයට මුදල් නොලබිල්ලා ඔඕවන් අද පස තැවිලිවෙන්නේ ඉගන ප්‍රඥාවෙන් ඕක මුලින් දැක්කනං මට මේක මේ වගේ කාලෙකෙද නොලැබෙනව කියලා කවදාවත්වෝන් එකහි තැපත් කරන්නේන නමුත් මුලින් තිබුණ ඇදැහිල්ලා තවදාහරණය කියන්න දිවරේ ළඟට නො බිහිත්ගන්න. වෛදිවර ියලනොට බිහිත්්ටික දැන් ඔයි බිහිට්ටික ගෙනල්ලා අපි පාමසින් අරගෙනවිල බොනොවනි. අපි පින්උතුන් විස්තර කරල බලන්නකෝ කොහොමුතු යි කාණාව ප්‍රඥාවවින්දැ කියලා දැන් අපි පින්උතුන් ඔයි බිහිත්තිි රගෙන වෙල්ලා පරික්ෂනා ගාරකට ගිහිලලා පරික්ෂා කරල බලනවද මේ කියන රෝගකාරකට මේක හරියන්න බිහිතත්ද මේකෙන් සුව බන්නවද අපි පින්ංවතු බිහිත්තාරගෙන කවදාවත් එෙම කියලා පරික්ෂ කරල බලව. නෑන වෛද්‍යවරයා කෙරෙහි විශ්වාසය තබල බිහෙත්තිකරගෙනෑ වෙල්ල බොනවා. සමහර බිහෙත් බියව්වම රෝගය සුව වෙනවා. ඇ සමහර බිහෙද්දවුවම රෝගය සුවවෙන්නේ නෑ. ත්‍රියාල කරන්නමකද වෙන වෛද්‍යවරයකොයා ගැගේ හිල්ලා වෙනමො ප්‍රතිකර්ම කරනවා. ඉතිං ක ප්‍රඥාවෙන්න්න අපේ පින්වතුන් ගිහිල් ලෝක කළේ ඒ නම් පටන්ගන්න තැනම නොක දකින්න එ මේකනම්මිකට හරියන බිහිෙත නෙමී කියලා. නමුත්තර. වෛද්‍යවරයා පිළිබඳව අදහලා අම් මේ වෛද්‍යවරයා මට මේ රෝගයට සුවයන බිහෙතක් මේ දෙන්නේ. ඒ කරගෙන එනව කියලාන්නේ පින්හතුි වෛද්‍යවරයා පිළිබඳ විශ්වාසය තබරනේ අපි පිංහතුන් බිහිත්ති කාරගෙනනාවී. අපි හැම දෙයක් පිළිබඳව අදහනවා. අපි පිවතුන් අලුති වාන ගත්ත කෙිහි තන්න. නමක වාහනය අලුතින් හදලතියන්නේ අලුත්වාහනය අපි පිංහතුන් දෙම වාහනේ පදවගෙන යනකොට ලොකෝ බැවුමකින්, තු ලොක කඳකින් පහරටවාහනනවා දැන්. ඒ වාහනේ හරියටම මේ කන්දෙන් පහලට යන්න පුළුවන් අපට අනුතුරක් වින් නැහැයි කියලා අපි විංහතු ප්‍රක්ඥාවෙන් දෙකර දවාහනේ පදවන්නේ නෑ විශ්වාසය තබලා මේක වාහනේ අනුතුරකට ලක් නොවී වාහනේ තිරිංග හොඳට වැඩ කරනවා මේ වාහනේ තාම හොඳින් පදවන්න පුළුවන්ගෙලි විශ්වාසයක් අපට තියෙන්නේ අප විවතුම් මතක දයාාගණ්ඩ. ප්‍රඥාව තමයි ලෝකයේ බලවත් ප්‍රඥාවෙන් තමයි මේ හැමදම කරන්නේ කියලා අපි බොරුවට කෑගැහුවට ඇත්තටම අපිටත් හැම දෙයක් සම්බන්ධියමතියෙන ශ්‍රද්ධාව. හැබැර වෛද්‍යවරයා බිහෙට්ටික දුන්නම ඒ බිහිෙටත්තිික බීල ලෙඩේ හොඳ උනාමාන් අන්න අපට ලැබෙනු ප්‍රඥාව. එතකොට අපිට දන් අපිට අවබෝධ වෙනවා මේ බිහෙත්්ටික මේ රෝගයට හරියන්න බිහෙතා. එත්තකොට දකින්නේ ප්‍රඥාවෙන් හැබැයි මොලින් බිහිෙත්්‍රික ගෙනල්ල බිවිශ ශ්‍රද්ධහාවෙන්. ැංකුවකට ගිහිල් මුදල් ටික තැම්පත් කරලා තමන්ගේ කාලසීම විවරණකොට මුදල් ටික නැවත අරගන්නේ ප්‍රඥාවයෙන් හැබේ තැන්පත් කරේ ස්්‍රදධාව හැම දෙයක් සම්බන්ධයම තියෙන්නේ. ඔය න්‍යයායම තමයි. ඒනම් අපේ පින්වතුම් මතකතියා ගණ්ඩ. මේ සංසාරෙ කවදාවත් නොගියපු තැනකට. සංසාරෙ කවදාවත් දන්නේ නැති දේකට අපි යන්නේ ඒ තැනැට ගියපුෝ. උත්තමයන් වහන්සේ නමකගේ වචනය විශ්වාස කරලා අර භාගතුන් වහන්සේ එක්තර අවස්ථාවක කියනවා භාගතුන් වහන්සේ එන උදාහරණයක් කෙනෙක් ලොකු කන්දක්කුඩකට නගෙනවා අමාරුවෙන් නගෙනවා මේ කන්ද මුදුරින් රැගකිෙනට හාත්ප සවට පීනවා ඒ කන්දෙන් එහා පැත්ති විශාල නගරයක් තියෙනවා හරිම අලංකාර පරිසරයා ජීවිතේ කවරදාකවත් කිසිම කෙනෙක් නොදැකපු දිය කන්දෙන් එහා පැති තියෙනවා කන්ද මුදුලට නැගපු කෙනා පහලයිඉන්න පිරිසට කියනවා මේ කන්දෙන් එහා පැත්තේ මෙින්න මේ වගේ අලංකාර පරිසරයක් එක අලංකාර නගරයක් තියෙනවා එතකොට අපි ඒ කතාව විශ්වාස කරලා අර කන්ද මුදලි ඉන්න කියෙනා පෙන්වල දෙන පාරවා ලොස්සේ කන්ද මුදුරට නැගෙනවා නැග්ගම තමයි අපට අවබෝධෙ වෙන්නේ ඇත්තටම ඔහු කියපුදී ඇත්ත කියලා හැබේ කන්ද මුදුනට නගෙනක අපට තිබනි කන්ද මුදුනට ගියපු කෙනක් පිළිබඳ විශ්වාසය මුදුනට ගියම් පසෙදි තමයි දැක්කේ ඒ කියපු කතාාව ඇත්ත කියලා. ලෝතුරා සම්මා සම්බුදුරජන් වහන්සේ කියන්නේ. සාරා සංකය කල්ප ලක්ෂයක් පුරාවටම නියත විවරණයෙන් පාරමිතාපුරලා විසි අසකෙකුත් කල්ප ලක්ෂයක්. නියත අනියත විවරණ දෙකෙන්ම පාරමිතා පුරලා මේ ලෝකේ අතිඋත්තම වූ සම්මා සම්බුද්ධතයේ ලබ බුද්තමයන් වහන්සේ නමක් එක ඇනනි හරිගටර කන්ද මුදුනට නැගපු කෙනෙ අපට තියෙන් ඕනෑ ඒකෙන අයිනෙ කන්ද මුදුනි කියන වි්වාසය. භාග්‍යතුන් වහන්සේ සම්බන්්‍යෙන් අපට තියෙන් ඕන ලෝතුරා භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කෙන විශ්වාසය. අන්නේ විශ්වාසය හිතී ඇති කරගෙන. අපි උන්වහන්සේගේ අනුසාසනාවට කං යොමු කරලා. ඒක ඒ විද්දිටම පිළි අරගෙන ක්‍රියාත්මක කරන එක තමයි අපට කරන්න තියෙන්නේ. එතු ඒක ක්‍රියාත්මක කරගෙන යනකොට යම් දවසක ප්‍රඥාවක් ඒකිනාට ලැබෙනවා. ඒ ලැබිච්ච දවසට ඒකනාට තියෙන්නේ අ භාග්‍යවතුන්වහන්සගේ වචනය කිරෙහි ඇති කර ගතු ස්වද්ධාවනි වී තමන් යථබෝත ඥානයෙන් දැකපු කාරණාව. එතකොට ඔහුට ලැබෙනම අති විශේෂ ප්‍රඥාව. මේ සංසාරයේ පිළිබඳව විදර්ශනා ඥානයකින් ඔහුට අවබෝධ වෙනවා අන්නේ අවබෝධ වෙන කෙනට තමයි රහතන් වහන්සේ කියන්නේ. හැබැයි දාට ඒ කෙනට පින්හොතුන අදහන්න ඕනනේ. මොකද ්‍රද්ධහාවෙන් අදහන්න ඕන තමන්ට යම කවබෝධවෙන් නෙරිතා කල් විතරයි. හැබැයි. තමන් යමක් ප්‍රඥාවෙන් දැක්කම තමන් ඒක අදැකීමෙන් දකිනවනං ලබනවනං අදහන්න ඕනනෑ. හැබැයි අදහනව කියන්නේ තමන්ට යන්න නොලවෙෙච්ච දුර පිළිබඳව තියන පිළිගනීමට තමන්ට යන්ඩ නොලබිච්ච දුර පිළිබඳව තියෙන පිළිගැනීමට තමයි අදහනව කියල කියන්නේ. අන්න ඒකට තමයි භාගතුන් වහන්සේ අනුසාසනව අප පිට අවශ්‍ය වෙන්නේ. තොට අපි භාගතුන් වහන්සේගේ ව්චිනය කිරහි විශවාසතතියන්න්න ඕන අද ගොඩක් දෙනෙකොට නැත්තීකන භාගතු නහස්ස ගනුසාසනාවට කංයොම කරන්නේ. ධර්මය මනාකොට සකසල ඉගෙන ගන්නේ නෑ යම් කොටසක් කල්ලගෙන. ඒ එක කොටසකින් බලන්නව නිවන්දකින්න. ඒනිසාන පිංතුන අද මාරකඵළ ලාබින් අඩවෙලා තියෙන්නේෙ. එර භාගතුන් වහන්සේලාට විරුද්ධව යර නිසා. භාගතුන් වහන්සේලාට විරුද්ධව යනකිෙනට පිංහතුනි නිවන් දකිනෙක තබා. නිවන කියනක හිතන්ඩවත්බේ මොකද භාගතුන් වහන්සේගේ සරණ යන කෙනා තමයි මේ ශාසනය කෙනා මං පසුගේ සති අර දේශනාවකද කලින් අපේ පිංගතුන්ට ආග කාරණාව භාගතුන් වහන්සේගේ අනුශාසනාව පිළිගෙන ඒවිද්‍යයට ක්‍රියාත්මක කරන කෙනා තමයි මේ ශාසනය කෙනා කියල කියන්නේ. මොලින් තියනුන භාගතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව. මොකද භාගතුන් වහන්සේ කියන්නේ අත්ති විශේෂී උත්තමයි. අපට හිතන්දවත් බැරි කෙනෙක් භාගතුන් වහන්සේ කියන්නේ බුදු කෙනෙක්ක තුල තියන ගුණ දන්නේ තව බුදු කෙනෙක් විතරයිනි ඒ භාග්‍යවතුන් වහන්සේ කල්පයක් පුරාවටම බුදුගුණ කිව්වත් කල්පේට තියෙන දිනගණනනං ඉවරවෙයි හැබැයි බුදුගුණ දේශනාව අවසංවෙන්නනේ ඒක තමයි පංවතුන මේ භාගතුන් වහන්සේගේ තියෙන ප්‍රමාණය මට්ටම අපිට පිංලතුනි භාගතුන් වහසේ දේශනා කරපු බුදුගුණ ටිකව තීරෙන්නේ එක භාගතු වහන්සේට වටහ ගණ්ඩ බැරි ගොඩාත් දෙනකුට හිතින්නේ භාගතු වහන්සේ කියන සාමානය කනෙ කියලා භාගතු වහන්සේ කියන සාමානයක කෙනෙක් නෙවේ අත්ති විශේෂ ෂත්තමන් වහන්සේ නම. සියරු සත්‍යන් අභිභානය කර පුදත්‍රමන් වහසේ නම භාගත වහන්සේ කියන්නේ නත් භාගතු වහන්සේගේ ඒ වච්චනය අපටවබෝධ වෙන්න නම් අප තුළො තියනුන් ලොකූ ශ්‍රද්ධවා ඒක නැත්තන් තේරීන්නේ දැ අපි ගැන කවර කතාද මංර පෞගි දවසක කිව්වනි බ්‍රක්්ම නිමන්තනික සූත්‍රයේදී දැනට බ්‍රහ්මලෝකීන මහා බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේ බ්‍රක්්මලෝකට වැඩම කරනවා මහා බ්‍රක්්මයට වැරදි සිතක් පහළ වෙලා ඒ වෙලා විදිී මහා බ්‍රක්්මයට හිතනි මොකක්ද මහා බ්‍රක්්මැටි හිතනේ මට හිතතිච්චෙකත් බුදුරජන් වහ සිරිහිතල තම යොයාාවේ අප ිඳුර මත්ත කැතිනි ක්මණනිමන්තනක සූත්‍රය ඒවෙලාේ මහා බ්‍රක්්මැටි හිතනේ හොද මහා බ්්‍රක්්මටි හිතයුුණේ මේ බ්‍රක්්මලෝකයේ තමයි මේ ලෝකේ තියන අමරණීය භූමය මෙතරීපදිච්ච කෙනෙක් මැරේණෙ නෑ වයසතියන්නේ නෑ ඒ කාන්ත සැපක් මෙතරන්න කෙනෙක් විඳින්නේ ඒ ඒ වගේ මිත්‍යාදෘෂ්ටයක්ක් බ්‍රක්් ම බ්‍රක්්මැටි හිතෙනවා භාග්‍යතුන් වහන්සේ ඒ මොහොතෙම බ්‍රක්්ම ලෝකෙට වඩිනකොට හා ්‍රක්ම, බුදුරජන් වහසේ දක්ක ගමන් හිතනම කක්ද මට හිතච්චකම බුදුරජන් වහන්සේ හිතල තමයි මුසලෝකයක් ඇැල ්‍රහ්මලෝකටාවේ. එනිසා කියන වාමීන්නේ ඔබ වහන්සේත් ඕක තේරුම් අරගෙන මේ බ්‍රක්්මලෝකට අපගේ තාම හොඳයි කියනවා. එතකොට භාගත වහන්සේ කියන්නේ මහා බ්‍රක්්මය ඔබ විනාශ විනාශ නොවෙන දෙයක් වගේ හිතනවා අනිත්‍යෝ දෙයක් නික්ති දෙයක් වගේ හිතනවා ෂයවෙන දෙයක් ඒය නොයිනදයක් වගේ හිතනවා. ඔබ දුකක්මි සැපක්කිල් හිතනවා මේ බ්‍රහ්මොලෝ කීපදිච්ඡයත් යම් දවසක මරණයට පත්වෙනවා ආයිමක් කර්මාණුරූපව විවිධ විවිධ බවවල උපදිනවා මේක ඒ කාන්ත සැපක් තින තැනක් නෙමේ මේ තනිතය ඉදි හිතන්නකොතිින් මේ ධ්‍යාන වඩපු සක්වලවල් දාහක් දිවෙසින් දකිින්ඩ පුොළුවන් ඥානයක් තියෙන මහා බ්‍රහ්මියටත් පිංහතුනී ඔහොම සිතක් පහළ වනා නං අපි වගේ සත්‍යෝ ගැන කවර කතා ඒ ඇමන් කියන්නේ අපට මේ කාරණාව සම්බන්ධෙන් සංසාරයෙන්ගෙනාපු අත්ති විශාල පිනක්තියෙන් ඕන බුද්ධෝත් පාද කාලයක පින්හතුනි මනුෂ්‍යයකුණාට මදී සංසාරයෙහි දියුණු කරපු හොඳ පුහුණු භවක්තියෙන්න්න ඕන එනිසා තමයි මීජීවිතය හරි ඒක හරියට වඩා ගණ්ඩ කියන්නේ එනිසා අපි භාග්‍යතුන්හන් සිගේ බුද්ධ වචිනය පිගන්න ඕන ඒ පිල්ිබඳව විමසන්න විමර්ශනය කරන්ඩ අපට හයියක් නෑ දැන් සමහර කෙනෙ කද කාල කියනවනේ බුදුරජාන් වහන්සේ මේ ඒහි පස්සකෝ කියල කියනමේ ඇවිල්ල මේ පරීක්ෂා කල බලන්න කියලා පිතුරී මට හිතන ඒ මොනතරන් උපහසියක්ද කියලා ඒයන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය පරීක්ෂා කරල බලන්න නම් පෙන්හතුන හිතන්ඩකෝ අපට භාගතුන් වහන්සට වඩා වැඩි ප්‍රඥාව තියෙ පැයි දැ ඔය සමහර රෝහල් වලට ගියාම ප්‍රෝහල අරමේඒ රෝගයාගේ වාර්තාාවල තියෙනවන එක්ට්‍ර අරගෙන. ඒ සමහර අයි ගිහිල්ල අරකෝලය යාරගෙන ති උඩ්ඩ බලනවා ඒ එක අව්වට තියල එල්ියකට තියල බලනවා. සමහරගෙනෙක් ඇත්තරේ මේක බැලුවට දන්නවාද ඒ කියවන්න. ඒක්්‍රේ එක කියවන්න දන්නවද නේ. දන්න නිකක් බලනවා ඒක දන්නේ ඒ විශය පිල්ලිබඳව අදිනය කරපුකිෙනෙ ඒක මොකද තියන්න. ආබාධය මොකද තියෙන එක රෝගී තත්වය සමහරලාට රෝගය බලන්න ගියා ම අර රෝගයාගේ වාර්තවල් ටික පැත්තකෙන් තිය තියෙනකොට මයි බලන්න කියිය පුගෙන සමහරලාට අර ෆයිල් ික පෙල්ල පෙල්ල බන්නවා. පෙල්ල පෙල්ල බලන්න කෙනෙකග හන්නකෝ මොකද මේ වැතිගෙන කියලා. දන්නේ ගොඩක් අය. එකනේ ඒක අපි බැල්ලුවකිලා අපට තීරන්නේ මොකදේ ඒ වාර්තවල් කියවන්න අපි දන්නේ නෑ ඇයි දන්න ඇත්තේ ඒ පිළිබඳ අපට දැනුමක්න පිවතුදී. ලෝතුරා භාගතුන් වහන්සේගේ මේ ධර්මයක්ත් කොහොමද අපපි කියවන්නේ. මේ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥාව අපි කොහොමද කියව අපි ප්‍රඥාවෙන් කල්පයක් වැැහි වහිනකොට වෙහි බිදු ගාන ගණන් කරල කියන්න පුළුවන් ඥානය අතිභි්ච මහාසාරිපුත්්‍යයන් වහන්සේට වත් පින්වතුනි සෝහන්වෙනි කොහොමති කෙළ හොයාගන බැරුුණ අනං අපි ගොහොමද මේක කියවන්නේ භාගතුන් වහන්සේ ාන කොමද පේවිල පරික්්ා කල බලන්නේ හෙම අපට කරන්න බැ භාගතුනාස එත්තන කිව්වේ ඒහි පස්සිකෝ කියල කැනෙ එන්න ඇවිල්ල බලන්න කියල කියන්නේ මේක ඇවිල පරික්ෂා කරණ කියලනව කිව්වේ. මේකේ ඇවිල්ල යෙදන්න. එන්න මේකට බැසගන්න මේක යෙදන්න යෙදිලා බලන්න ඔබලට නිවීමක් තියනවද කියලා. අන්නේ නිවීමක් තියෙනවද කියලා බලන්න ආවම කරන්ඩ තියනම සිල්රකින හැටිමිහෙමද මංගර ගිය සතියේ දේශාවයදකීවේ තැන් සමහරයගේ ප්‍රඥාවෙන් එකක දේවල හිතනවා ඇයි බුදුරජාන් වහන්සේ මේ පළතුරූ බොන්නකිවන කණ්ඩි පාකිී්ේ ඒ කොහොමද වෙන්නේ බුදුරජන්ණහසේ ගිතෙල් අනුමත කරලා තියෙනවන්නඇයි කිරික් අනුමතකරීන ඇත්ති අන්නෙහිම ප්‍රශ්න කරන්නේ එකන තමයි තමන්ගේ ඥානීංක දකිනකුට තමන්ට වෙන අඩු පාඩුකා. ඔ ගඩු පාඩකං ඕන තරන් කියන්න පුළුවන් ඔන්න තමන් ඥානෙෙන් පරික්ෂ කරල බලන්නග කියියා වෙනද. තමන්ට පේනෙන ටික තම හිතෙන්නේ තමන්ට දැනනට තමයි පෙන්නේ පරීක්ෂා කළ බලන්න නමේ කිව්වේ භාගයවතුන් වහන්සේ ආරාධනාකර එන්න ඇවිල්ල බලන්න දැන් අ ම මෙහි මුදාහරණයක් කියන්නම් හැබැ මේකතින් කිසිසේත්ම ගැලපන්නේ නන්නේ නමුත් මේක නොදැනන්න පිරිසටහත් තරේ කෙළ හිතලම මෙහි මුදාහරණය කියන්නේ ධර්මරත්වය සමාවෙන්වන් මෙහි මුදාහරණය කරගන්නවට එකගතම කිසිේත්ම ගැලපෙන්නේ නමුත් ම මෙහිම කියන්න. ැ විල් විකරන්න දාලා තියෙනකුට සමහරයි කියනවනමි කතා කරාමමි ගේ විස්තර් කලින් අහනවනි එතකොට කියනකොට ඇවිල බලන කියනී යම් කිසි දෙයක් විගුණාණ තියෙනකොට කියන්නමි. එන්න ඇවිල බලන්න. එකනේ ඉවැනි යෝජනාවක් ඔවුන් කරන්නේ සමහර වෙලාවට ගණන් අහනකොට විස්තරහනකොට අ නොදැක්ක කෙනාට අර අහනදීන් සමහරලාවට අදහසකට එන්නපුල මේක හරිියන්නේ කියලා. එතැට කියලා බලන්න කොටගේ විස්තරය බලන්නකොට. ඉඩ මේ විස්තරේ බලකොට. ඔන්න තේරෙනවා. යම්කිසි අදහසකට එනවා ඒ ඇස් දෙකෙම දකිනකොට. එකක කියැන ඇවිල්ල බලන්න කෙලෙද භාගතු වහසගේ ධර්මයෝනත් කියැනෙහෙමයි. එන්න මේක ඇවිල්ල බලන්න බලන්න කියන්නේ මේකේ අඩුපාඩුහයන්න නෙමී. මේක පර්ේෂණය කරන්න නෙමේ කියන්නේ යෙදෙන්න්න කෙලාැයි කියන්නේ භාගත වහන්සේ. මේක යෙදෙනකොට ඒ එෙනාට, ජීවිතය කවදාවත් නොවිදුපුවාකාරයේ මහා සැපයක් ලැබෙනවා. ආංගේ සැපිය ඒකෙන හරිනිනේ. යසුකළ පුත්‍රාව වෙලාවේ යසකුළ පපුත්ත්‍රයාට කියන්න ඒකද. ම යසුළු පුත්‍රයාගේ ප්‍රශ්නටික භාගතු වහසට කිව්වම භාගතු නන්කනේ මගේ ශාසනය නං ඕකනෑ. එකට යසුළ පුොත්‍රරය පැදිවෙනවනි. පැවිදිවෙලා මේ ප්‍රතිපදාව පොරල්ල මඟ පල ලබනවනි. ඒ මාරගඵල ලැබුවම ඔහු කියන්නේ. මෙකි තා මසස් සැපයක් කියලනේ. එතකොට යස මහරහතන් වහන්සේගේ වචනය පිළිබඳ විශ්වාසයක් ඇතිකරගනයනේ යාලෝපන සතර දෙනෑ වෙල පැවිදිියුණි. අපේ මිත්‍රයා මේ සැපියට වඩා හොඳ සැපයක් තියෙන නිසාන උතන්ටගේ එනම් අපිත් යම කියලයෙන්නේ. කව දාවත්විිඳප නැතියාකාරේ අත්ති විශේෂ සැපයක් පින් හතුනි මේ ශාසන ප්‍රතිපදාවටාවයෙන් පසෙදි එකනාට ලැබෙනවා. අන්න ඒ එකයි භාගත වහන්සිඉන්න බලන්න කියලා කියන්නේ නැත්තන් ඇවිල පරික්ෂා කරණ කියලා නෙවී. මොකද එහෙම කරන්න බේ අපිට ඒ පිළිබඳව අපට දැනුමක් නෑ ෙනම් තවත් සම්මා සබුදුරජණාන්ස දමක් වෙන්න ඕන මේක පරීක්ෂා කල බලන්ඩ. භාගත වහන්සගේ වචනේ විශ්වාස කරලයි අපි එතනට වෙන්න ඕන. එතකොට දැන් ඒ වචනය විශ්වාස කරලා එන කෙනා? භාගතුන් වහන්සේ කිරහිවත් භාග්‍යතුන් වහන්සේගේ ශසනය කෙරහිවත් සැකයක් විමතියක් ඇතිකරගන්නේ විචිකිච්චාවක් ඇතිකර ගනි නේ සාරිපුත් හාමුදුරු කියනවා ස්වාමීනී ඒ සද්ධාවතියෙන ආරයශ්‍රාවකයාට මිනි මෙහෙම කැමැත්තැක් ඇති වෙනවා. මොකදද යං ආරද්ධ විරියෝ විහරිස්සති වීර ආරම්භ කරලවාසය කරන්න අ ශ්‍රද්ධහාවෙන් කාරණ පිළි අර ගත්තා එකන්නේ තැම් භාගතුන් වහන්සේ කියවා? සිල් රැක්කම ඒකෙනට මතු දීවිති මිනි මිහිමලාබයක් ලැබෙනවා හැබැයි සිල්පද කැඩුවම්ම ඒකෙනට මිනි මිහිම හානියක් වෙනවා අන්නර පවේතියෙන ආදීනවේ පිනේතිය නානිසංස දැකලා ඒකෙනගේ හිතට විශ්වාසයක් ඇතිවෙලා වීරයක් කෙනවා මම පවෙන් වලකෙනවා පිනෙහි යෙදෙනවා අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය ශ්‍රබ්ධහාවෙන් භාග්‍යවතුන් වහන්සගේ අනුසාසනාවට කංයොමු කරගෙන හිතියපො කෙනට තමයි මිනි මේ අවබෝධය ආවේ මකද අවබෝධය අකුසල්ලයන් ප්‍රහණය කරනවා කුසලය උපද වනවා දේශය නැති කරනවා දේශී ආදීනව අහනව භාගතුනාන්සිගේ. තර අහලා දේශයෙන් නැති කරන්න වීරිය වඩනවා. රාග ආදීනවහනව රාගය නැති කරන්න වීරිය වඩනවා දස අකුසල කරම පතවල ආදීනව අහනවා. අහලා එකන අහන්නෙ ස්වදධාවේ. අහලා ඒකනවුන වීරිය එක එකෙන සාරිපපුත්ත හාමුදුරුවෝ ස්වාමීණී සද්ධහව ඇති කරගත්තු කෙනා දැඩ්ඩි ප්‍රසාධයක් ඔබහන්ේ ගැන උබහන්සේගේ ධර්මය ගැන ඇතිකරගත්තු කෙනාට ඊලකට වීරියයක් කෙනවා. එ වීරිය ඔහුගේ හිත්ත තුළ උපදිනවා. මම අකුසල් ප්‍රහණයේ කර්ඩඕන අකුසලේ මී තරම් භයානකයි? මේක විපාකය මෙනෙමේ වගේ එනි සමන් කරන්න හැබැයි දැකල නෙමේ. දැඟෙක උදාහරණයක් කියනවන ඔන්න පවකරගත්තු කෙනෙක් නිරියයට ගියාම ඒ නිරේ සභාවේම මෙහෙමයි කල භාගතුනාන්සේ අනුසාසනා කරලා කියනවා. කොහොමද ඔන්න නිරයට ගියාම යුදුන් ගඩනාවක් විශාල ශරීරයක් ලැබෙන්නේ නිරිපල්ලෝ ඒ නිරිසත්‍යාව බිමදාලා වැෑයෙන් රහිනවා. නිරේ තියෙන වෑය මහා ගෙදරැක වහලවල් දෙකින් එක වහලක් තර විශාලය කෙලෙ කියලා තියෙන්නේ. ගොන ද ෑයින් රහිනවා. දෙපතුල ඉන්දල හිසදක්වා රහිනවා හිසේන්දල දෙපත්තුල දක්වා රහිනවා දැන් ඕක හනකුට අපි හිතතුළ ලොකූපියක් ඇතිවෙනවා. ඇබැ මේ භාගතුනන්සේ නෝනු දෙයක් කියන මනනිමිනි විච්ච දෙදයක් කියන්නේ. වෙන දෙයක් කියන්නේ. භාගතුනන්සේ ප්‍රත්‍යක්ෂයෙන්ම දැකල තමයි අපට කියන්නේ එක. දැන් අපි වූ කතාව හලා අපේ හිත තුළ බියක් ඇතිකර ඇති දැකල නෙමේනි. අහලා. කට අපිකද කරන්නේ අන්න ඒ අකුසල්ලය නතර කරන්නේ වීරිය වඩනවා. අර ස මරපු එක කාන්තාවක් එලු දෙනක් මරපු එක කාන්තාවක් ඒ මරපු එල්ුවගේ රෝමගානට සංසාරය එලුවාත්මවල්ල බල ඒලුව මරපු විදිරම මැරෙන්න්න ඕනා ඒ ඇහුවම් පසදී අපටත් තිතන ප්‍රාණගාතිෙන් වලකින් ඕනෑ. හොරකම ආදදින වවැහවා අපටත්තිතුන හොර කමින් වලකින් කාමේ වරදවා හැසිරීමි ආදීනවැැහුවම අපටත් තිතනකාමී වර්දවා හැසිරීමෙන් වලකින්න. බොරුකීමේ ආදීනවහනකොට, කේලංකිවීම ආදීනවහනකට, පරුුවචනකිවීමේ ආදීනවහනකොට අපට හිතනමීවැං වලකින්න. එතකොට ඒ ආදීනවා අපි අහල්ලා අපේ හිත තුළ තින ශ්‍රද්ධවා. හරිටට වෛද්‍යවර බිහෙට්ටික දුන්නම, ඒ බිහෙත්තිික ගෙනල්ල බොන්නේ සොද්දහවින් වගේ. එතුට දැම් භාගතු වහන්සගේ අනුසාසනාව අප යහලා. ඒ අහපු අනුසාසනාව උන්දැන් හිත තුල්ල බයක් ඇති කරගෙන මේකින් මේක ක්‍රියාත්ම කරන වීරියක් ඇති කරගන්නවා ඒක සාරිපුත්තා හාමුදුරුවෝ කියන්නේ ඒ එකෙන වීරියයාාරම්භ කරනවා. මොකටද වීරියාරම්භ කරනන්නේ. අර අහපු කාරණාවලල අකුසලයකෝට සමඟ හරිනවා කුසලේ වඩනවා. සෙල් රකිෙනවා දීපු නැති දන්දෙනවාව දීපු දන් නවත නැමත දෙනවා. ඉළඟට දුතාංග සමාදන්වෙනවා කරල නැති භහවනා කරනවා, කවදාවත්වැඳපුනැති ආකාරයට වන්දනා කරනවා. වැඩි වාරගානක් භාගතුන් වහන්සේට පූජාවල් පවත්වනවා දෙමං පෞගි දවසක කිව්වනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දානයක් පූජාකරාම කොයිතරං ආනිසංස ලැබෙනවද කියලා. ජම්බුද්වීපේ පිරෙන්නම යුදුන් දහදාහක්කිෙන මහ භූමි ප්‍රදේශයේ පිරෙනකම්ම. පසේ බුදුරජන් වහන්සලා ආසනයක් ආසනය ගැටින පරිදි ආසන පනවලා එවන් පසේ බුදුරජාන් වහන්සේලා ප්‍රමාණයකට දන් දුන්නත් එක සම්මා සම් බුදුරජන් වහන්සේ නමකට දී පුදානවලින් සොලොස් කලාවිින් එක කලාවක අඩකවත් ආනිසංස අරතරම් පසේ බුදුරජන් වහන්සේලාට දුන්නට ලැබෙන්න්නේ කියල තමයි අපේ ධර්මී සඳහන් කලතිීන් එතකොට කානකොට හිතෙනවන්නේ මමත් බුද්ධෝ පස්ථානී කරණඩෝන ්‍රවීරය වඩනවා ිය මොනවීරියයක්ද අය ැඩස් ්‍රද්ධහාවක් ඇතිකරගත්තුගෙනට ඇතිවෙන වීරිය තමයි තාමවා කෙල්ලක කියන් ඒක කියන්නේ නොපසු බස්නා වීරයක් අද විතරක් කොන්න බුද්ධ පස්ථානය කරනවා ආය ලබනවුරෘද්ධ විතර කරන්නේ එමන තතව මාස දෙකතුනින් විතර කරන්නේ එහෙම හිතන්න ගොඩක්කයටයි. ඕොන දැන් බනක් කහපුගමන් ප්‍රාණගාතිෙන් වලකිෙනම බොරු කියනෙකින්බලකිනවා ආයිමත් ඕකටික් හිටින් අයින් වෙලා ගේම් පසිද ආයිමත් අරාකුසල් වලගදෙනවා ඒහම වින්න්‍යියයි. ඩැඩිස් ්‍රද්ධහාවක් නෑ භාගතුන් වහන්සි ගැන. එතකොට තාමවා කියලර දැඩිවීරයක්කි දෙන්න නෑ මේක කරන්න. නොපසුබස්නා වීරයක් කියෙනෙ නෑ මේක කරන්න. කාලෙකදයේ දෙනවා, කාලෙක ද අයික් වෙනවා එහෙමයි. ශ්‍රද්ධහ ඇතිවෙන කොට යෙ දෙෙනවා. ශ්‍රද්ධහ වඩුවෙන කොටයින් වෙනවා හැබැයි අර දැඩිස් ්‍රද්ධහවක් භාග්‍යතුන් වහන්සේ කරේ දැඩඩිස් ්‍රද්ධාවක් තියෙන කෙනා සාරිපුත් හමුදුරකෙන ස්වාමීනයේ. ඒෙනට තියෙන්නේ නොපසු බස්න වීරිය අකුසලේ ප්‍රහණය කරන කුසලේ වඩන්න. දල්හ පරක්කමෝ ටැඩ්ඩි පරාක්‍රමයයක්ක හොට තියෙන්නේ ස්වාමීී අනිකිත්ත දූරෝ කුසලේසු ධම්මේසු ඒ කියන්නේ කොසල් දහම් රැස් කරගන්නවා කියන දූරය දෙවරමත තබපුූ උරහිසිම් පැත්තකට තියන්නෙති පුද්ගලෙක් බවට පත් වෙනවා. දැන් අම්ම කෙනෙිකුට දරුවෙක් කිරෙහි තියෙන්නේ දෙවර මත තබපු වගකීමක් නේ දරුවන්ගේ වැඩවලින් දෙමවපියන්ට අයින්ගෙන් ැබැ කරන්න ඕන සියලු කටයුතරික කරන්න ඕන දරුව වෙනුවේ එක තමන්ට පැවරිලා තියන අති විශාල වගකීම තමන්ට පැවිල්ලා තිය මේක අයින් වෙනේ ආනෙවගේ තමයි මේ කොසල් දහම් හි යෙදීම තමන්ට තියන මේක වගකීමක් එක කියැන අනික්කිිත්ත දූරෝම දූරය කළකනේ උරහිස මත තබපු වගේ පැත්තකෙන් තියන්නේ බැරිදියක් වගේ කුසලේ ස දම්මවිසු කුසල් දහම්ම නිරත වෙනවා එකයන්නේ හැම්ම මොහොත්තකම යෙදෙනවා සිල්ගන්න එක උපෝසත අස්ථාංගසිලය සමාදංවෙෙන එක හැම පෝ එකටම කරනවා එකත් මාසක ටික දවසක් කරල පැත්තකට වෙලා ඉන්න වීරය වඩනවා මාසකට මම දෙක් කරන්නේ කොහොමද මාසකට මම තුනක් කරන්න කොහොමද හැබයි තුනක් කරන කෙන කවදාවත් දෙකට බහින්නේ මෙ දැඩ්ඩි පරාක්‍රමයක් තියෙන කෙන තුනතව වැඩිරගණ බලෝ හතරකට ම මාසිකට දවස් හතරක් උපෝසතිය සමාධන් වෙනවා. ආනිිහෙමයි වීදයවටන්නේ. දැන් ඔය දේවල් හිතෙන්නේ නැත්තන් අපිළඟ තියෙනමකක් දඩුපාඩුව අර භාගතු වහන්සේගේ බුද්ධ වච්චනයකිරී තාම ඒකාන්තගත ශ්‍රද්ධාවකට එලෙබිලානෑ. දැඩි පැහැදීමට ඇත්තිවෙලානේ. ඒකයි අපටඒ කරන්න හිත දෙන්න ඇත්ති. මොකද දැන්. සිල් රකිනකොට ඒක තියෙන්න ආනිසන්සය තමන්ට දැනෙනකොට සිල්රකින හිතෙනවා. හිතන්නොක එක පාර්ටම කොහෙේ ඇරි තැනක කෙනෙක් දැන් මේ වෙනකොට ඒයාගේ ළඟටන හැම කෙනෙකටම රුපියල් විසිදහ විසිදහ දෙනව කළ කිවතින්මි කොල්ලම්ඹ කෙනෙක් දෙනවයි කෙළ කිව්වෝත් යාපනීන මනුස්්‍යය බස්ස කෙනෙල ෙන්නත්. හරට හිට අස්සාාවට න්න තියෙ කෙනෙක් සමරට හිට කලිනික්ක එකකට යන්න තියෙ කෙනෙක් වෙන්න පුලුවවා සමහරට ඇවිගන්න බේරි රෝධපුට යැෙනෙක් වන්න ලුවවා. අද ඒකෙනා මේ මහරෑම සමහරට ප බස්සිකට නැගල න්නෙදද එනවා ඇයි විසිදාහ කියනෙ එක තේරෙනවා. රොපියල් විසිදාහක් කියන එක ඒකෙනාට තේරෙනවා නමුත් සිල්ගැත්තම එක දවසක් සිල්රැක්කම ඒක ජීවිතකීයක් තමන් සූපත් කරනවද කියලා ස්‍රද්ධාවන පින්කමක වටිනකම ගොඩක් දෙනකොට තේරෙන්නේ. පින්කමක් කොයිතරං තමන්ගේ සංසාරයට ප්‍රයෝජන වදද කියල තීරෙන. ඇයි තේරන්න ඇත්ති සද්ධාවනති නිසා. ඒකෙන සමහරලාට කියන්නේ කෝයිඉතිං අපටඒ පින්කම කිවන්නේ නෑ මේ උොඳ තාරංචිත් වෙලා දන්නවා ඉංගමින් මුල ඉඳද අවසාන වෙනකං උක්කෝම දේවල්ටික දන්නවා. හැබැයිතිං නිදහසට කියන්නේ කෝයි ඉතිං අපට පින්කම් මතක් කරනේනි අපි දන්න නෑන හමයි. හැබැයිතින් වගේ මුදලක් දෙනව කියලකිවූ ඒ කියන්න නෙමි කොහේං හරි ආරංචියකාවත් ඇයි රුපයල් විසිදාහක් කියෙනක තේරෙනවනි. පිනක් කියන එක කොයි වගේ දෙකෙලා තේරෙෙනින. බනක් අහන එක කොයි වගේ වටිනවද කලා තේරෙණින. මේ බුද්ධෝත්පාද කාලයක් කොයි තරම් වටිනවද කිය ගොඩක් දෙනෙකොට තේරෙෙනිනෑ. එනිසා යෙදන්නේ හිතෙන්න්නේිනෑ. එනිසා වීරිය නෑ ඉනිසනි බනක් අහරන්න ජත් නිදදාගන්නවා. උනන්දුවක් ඇතිවෙන්නේ බණටිකක් කහන්න වෙන වෙන පංචකාමයෙන් පිනවනීමට තමයි වැඩි ප්‍රවධානය යොමු කරන්නේ අර වගේ කාරණාවලට හිතදේනනෑ ඒ එහම් වෙන්නේ නමුතිද මේක යෙදෙන්නේ දැඩිවීරියකින් මේක යෙදෙන්නේ අර ඒ කාන්තගත ශ්‍රද්ධාවකට පත්වෙච්ච කෙනා භාගතුන් වහසගේ වච්චනය පිළිගත්තු කෙන ඒකන පිහතුි දැන් අර මහා ප්‍රඥ්‍යාවන්තයෝ තමන්ගේ ධනය පිහතුර දන් දෙෙන්නේ දැග ඉන්න කොන්න කෙනෙකුගේ ළඟ ඇපල් ගෙඩියත් තියෙන ඇපල් ගෙඩිය කෑවොත් එකයි හැබැ ඇපල් ගෙඩියක් දදුන්නු ජීවිත කියාකාහර ලැබේද දැන් මේක ශ්‍රද්ධහාවෙන් භාගතුන් වහන්සේ කිරහි සරණගියපු කෙනාටමක පීනවා මේක දකින්න පුළුවන් අන්නේ ඒ ශ්‍රද්ධාව තියෙන කෙනා එක දන් දෙෙනවා සුමීත තාපසතුමා තමන්ට ලැබිච්ච ධනය දන් දෙෙනවනි මුලින් බ්‍රාක්්මණි රජතුමාගේෙන් ගිහිල්ලානවා මහරජ මටම මේ සසිල්ු ධන දන් දෙන්නවොත් මොකද සිටුවරයකුට බෑ තමන්ගේ දනය රජුගේ අවසරෙක් නැතුව අත්තරන්න දනය තමන්ගේ හැබැයි සිටුවරේ කෙල කියන්නේ හරියට රටිින් කෑල්ලක් වගේ එනිසා රජුගේ අවසරැක් නැතුවේ අත්තරන බෑ ඇති රජ සතුටු වෙලා කියනවා සිටිතුමන ඔබ දන් දෙන්න ඔබට මදිනං මගේ ළඟ තිය දනයත් අරගෙන ගිල දන්දින්න කිවවා රජතුමා කියවා ම සුබ පතුවා මන්ගේ දනය දන්දුන්න. ඇයි දන්දුන්නේ තමන් ඒක පුන්නේ නිධානයක් කරගත්තා. එක කියන්නේ ඒ ධන්නේය පරිහරණය කර කර ඉදල මැරිලගයා නං දාලයන්. බලන්න කර සුතවත් ආර්ශාවක අශෘතවල් පෘතජනය අත්‍ර තින වෙනස පරිහරණය කරලා ඉඳල්ලා මැරිලගියෝ දාලයනවා. අර මං අර කලින් දේශනාවක කියුණ ආනද සිුවරයා ආනද සිටුවරයා මට මතකට හතලස්කෝටියක්දක දනී තිබුණේ හතලස්කෝටයක් දන තිබේ චානන්ද ටුවවරයා පොතාවත් සමාදංකිරවි දන් දෙන්නේ පා කියලලා මූලසිරි සිටුවරයාව තමන්ගේ පුතාව දි ආනන්ද සිටුවරය මැරෙනවා මැරුනම්මකදුණේ ගිහිල්ලා සවැත් නෝරම රොඩී කොලෙක පබදුණන ඉට පසදී උපන්න මොහෝ යනවනි තමන්ගම මාලිගාවට බත් බට්ටික කල්ලගන්න යනනි පුතාගේ ලඟට කලින් ජීවිත. ගහල ලවනමනි කුණ ගොඩගැවිසි කළදදානවා ැංගිති බලනක මට අයිතිද නෑ පිහිටන්න තැනක් නෑන තමන්ට. පිහිටක් කරගත්ත නේ බුද්ධ ාසනය තුළ ඒවගේ තමයි හැබැයි පින්හතුන ප්‍රඥාවන්තය ප්‍රඥාවන්තයක් කරණමොකක්ද පුල්ලුවන් හැම මොහොත්තකම දන්තිෙනවා. තමන්ගිතියන ධනය හැම මොහොත්තකම කරනි දන් දෙෙනවා. ඇයිඒ තමන්ට සංසාරට පිහිටන්න දෙැන කදාගන්නවා. තමන් දන්නවා ධනයකතියන පලය එනිසා දන් දෙෙනවා. ඔහුගේ හිත හැමති සේම ඒට අදිනවා ඇයි මොකක් නිසාදිහෙම යෙදෙන්නේ භාග්‍යයවතුන් වහන්සේ බුද්ධ වචනය පිළිබඳ ශ්‍රද්ධාවත්තියෙනවා දන්නවා දැංහිතන්නකෝ ඔන්න බැංගුවක කියනවා මේ මිච්චර පොලියක් දෙනවා වාර්ෂික වහරි මාසකවහරි මච්චර මුදල තැන්පත් කළෝ සමහරට මිනිස්සූ වාහ තමංගෙලගතිෙන වාහන විකුල්ල දෙනෙනවා ඉදමක් විකුල්ලා ඒක පැංගුව තැපත් කනවා එමන තමංගලාග තියෙන ධනය තියෙනවන ඊටක ගීල තැන්පත් කරවා ඇයි දන්නවා ඒ පොලි එනකොට මච්‍ර වටිනව කියලා හැබැයි ඊකිහෙම කරාට ධානයත් දුන්නම ලැබිනානිසංස ප්‍රමාණි තීරන්නේ ඒ නිසා ගොඩක් අයි කරනි ඩානයට හිතා දීනවා දාානය දෙන්න හිතෑදේ නින්නේ ඉතිරිින් ඒවත්තිෙනවා මොකදද හේතුව අර මුල මොකදද මුල්ල ශ්‍රද්ධව භාගතුනාහසේ බුද්ධ වචනය පිළිබඳව ්‍රද්ධාව නැති කර. නිසා ඒ ුද්ධ වචනේ පිළිබඳ ්‍රද්ධහාවක් ඇතිකරගත්තු කෙනට තමයි, සාරිපුදත්තා හාමුදුරෝ කෙන ස්වාමීණි මෙන්න මේ වීරීන්ද්‍රියයේ වැඩෙනවා. එටකොට ඒ වීරඉන්ද්‍රරිියයි වැඩිච්ච කෙනා එ වීරි ආරම්භ කරපු කෙනාට අරිපුත්තහාමුදුරු කියනවා ස්වාමීණී මේ සද්ධහාවත් තියෙන. වීරියත්තියන සද්ධිහින්ද්‍රියත්තියන වීරන්ද්‍රියත්තියන කෙනාට මින්න මිහිෙම කැමැත්තක් ඇතිවෙනවා. මොකද යං සතිමා භවිස්සතිය. යම් කලෙක සිහිය ලෙඹ ගන්නවා. ඒ වීරියයෙන් කුසල් වඩන කෙනාට ඔන ඊළඟට ලැබෙනවා සිහිය බලන්න මේ මේ ප්‍රතිපදාවමේ අනුපූර් ප්‍රතිපදාව කොයි වගේද කියලා මෙතර කියන්න නෑ සද්දාව නැති කෙන වීරය නැති කෙන අනෙමේ සද්ධාවත් තියන සද්දස්සහි බන්තේ අර්යසාාවකස්ස ආරද්ධ විරියස්ස ඒ ආර්ශ්‍රාවකයාට මිනි මෙිහිම කැමැත්තැක් ඇතිවෙනවා. මගදද යං සතිමා භවිස්සති ඔන්න සිහියලබෙනවා මනාසිහියකින් යුක්තවාසය කරනවා. උපරිම සිහියකින් වාසය කරනවා එකට කියනවා පරමේන සති නේපක් කියෙන සමන්නාගතෝ නේපක්ක කියල කියන්නේ ෆිපස්සනා ප්‍රඥාවට උඩින් තියෙන ප්‍රඥාව. එකන සියල්ල පාලනය කරනුපුළම් ප්‍රඥාව. ඒ ප්‍රඥාවෙන් තමයි මං අද්‍යවසේ මෙතනදින්නේ මාතර දින්නේ ගාල්ල දින්න කෙ ීරය කර. ඒ දවස තමයි මන්සිේ අද සිල්ගන්නවද එහමනැත්තං විනෝද ගමක් කෙනවද කළ තිීරණය කරනන්නේ. ඒමනැත්තං ඒ කෙනා තමයි මං අද දවසේ සිල්ගන්නවද එමනැත්තං වෙනවෙන දෙකට නිරත වෙනවදකළ තීරණය කරන. මිනේ පක්කයන කියෙනන ප්‍රඥාව මේකත් විශේෂසිහියයක් ස් සහයකින් ලැබෙන ප්‍රඥාව. මොකද ඔහුට හොඳසිහයක් තියෙනවා. අර ධර්මය ශ්‍රවණය කරලා ශ්‍රද්ධහ උපද වගෙන? වීරියෙන් කුසලෙහි යෙදිලා කුසලෙහි වත් පෙච්චකිනාට හොඳ සිහියක් තියනවා යම්කිසි විවේක දවස කාපු ගමන්ම තීරණය කරනවා මං අද දවස මොකද කරන්න ඕට. එමනැත්තං තමන්ට යම්කිසි මුදලා කාපු ගමන් ඔහු කල්පනා කරන මංමකද කරන්න ඕන. එමනැත්තන් තමන්ට බුද්ධෝ පස්ථානයක් කර අවස්ථාව කාපු ගමන් තීරණය කරන මංමකද කර්ඩ ඕන. හොඳ සිහියක් තියෙනවා මිනි මී? නිපගෝ කියල කියනෙ මනිමේ ප්‍රඥාවට මේ සිහිහයට කියන්නේ. තිං ඒක කරනකොට අ විදර්ශනාව වඩනව වගේ තමයි මේ සිහිය පවත් පන්නේ. ති ඒ සිහය පවත්පන්න පවත්ව සිහිය සහ ප්‍රඥාව මිනිමේ දෙක්කම මේ තුළින් ලැබෙනවා. එතකොට ඔහුට මොනතරන් සිහියක් තියනවද කියලා කියනවනම් පිංවතුනි යම්කිසි කාරණාව කිපදිච්ච ගමන් සිතුවිල්ලා කිපදිච්ච ගමන්, තමන්ට ධර්මකාරණා වැටහෙනවා ඒ සිහි තියන ෙනට ැං ගොඩක් කෙලාට ගඩා දිනකු නැතිේ න හිහනි මන්ට තැනකට ගිලකෝමත කතා කරන හැසිරෙන්ෙන්නේ කොයි වගේ දීන්නේ ාගතුහසේ ඉදිරිීටි ගත් පිවතුනි සමහරලාට බලන්න කොයි තරම් මත කරනවද භාගතුනාහන්සේ සරහ පායොමු කරන්න පා නක ලොකු අකුසලයා.ඒ පාඩුව තමන්ටමයි. භාගතුනාහන්සසේට පිටු පාල චායාරූප ගන්න පා එක ලොකු අකුසලයක් ඒ විපාකය තමන්ටමයි. කොයි තර අනුසාසනා කරනවද. තමුත් එවෙලේට මතක් වෙනවා. හැබැයි යෙෙන්න ගියා මමතක වෙනවා. භාගතුනන්සට අම පෝජකනකට දනගහකර පෝජ කරන කියලා කියනවා. එවෙලට මතක් වෙනවා හැයි යෙදෙන්න්න ගියා මතක වෙනවා. අපි කියනවනි භාගතුනන්සිට පිටු පාන්නපා භාගතුනාාන්ේ ඉන්නතර කතා කරන්න එපා දෙැනර පෞගි දසක ම දේශනාවකදී. ධම්ම චීති සූත්‍රය දිදේශනා කරන්නේ භාගතුනාන්සේ ඉන්නතන කෑ ගහන්්ඩ එපා කියලා. භාගතුනන්සකට සතුට වෙන්නහැ කියලා හර කෙනෙකටෝක ති විල්ිට හිතෙන පුලුවන් භාගතු වහසේ මේ තරම් පිරිස වෙලවූවනන් අපි කෞද. ඒ හිතෙනවනි අපි කෞ් කල හිතෙනවා. එතකොට දැන් ඒ එහෙම හිතනට අ මේසිහිය කියල කියන්නේ භාග්‍යතුන් වහසේ වැඩීන තැනට ගියමොකු මතක් පෙන්න්න ඕන. පන්සල්ලට ගාම එක මතක් පන්න ඕන. මම මේ වෙලාවිදි මෙහෙම හැසිරෙන්න්න හොඳනෑ ඒක මට ලොකු අකුසලයක් භාග්‍යතුන් වහන්සේකට කැමතින අන්ම සිහයක් පන්න ඕන එතු ඒ සිහිය යෙදෙන්නේ අර භාගතු වහන්සේ පිළිබඳව දැඩි ප්‍රසාධයක් ඇතිකරගෙන අකුසලයෙන් ඒවත් වෙලා කොසලේ වඩන්න වීරය තිකරගෙන එන්න එහෙම කෙන කෙනාට තමයිපින් තුනි මින්න මේ සිහියයෙන්න්නේ. ති එතැනට එනකොට ඒකෙන හොඳ දියුණෝකට පත්පෙච්ච කෙනෙ. තමන්ටක හිතෙන්නේ නැත්තං තමන් දියුණුට පත්වෙලන්නේේ මේ සිහය ප්‍රාෝගි ජීවිී ොචර තමට ප්‍රෝජනවති නද බලන්න. ආයෝගික වැඩකරද්දි තමන්ට දවස කටයුතුටික බොහෝම හොඳින් කරන්න පුළුවවා. නමුත්ඉතින් සමහරලාට එක්ක දොරකතන අතරගත්තම තන්ට කරන වැඩ මොකද නොකරන්නුන වැඩ මකදදිගල තේරන්නේ. ඒව නැත්තං ග්‍රූපාණය කිසිරාට ගියාම මම දැන් මේ වෙලාවෙදි මේකද කලියුත්තේ වෙනදයක් කළයුතුද කියලා මතක් පිලිනේ. ඒමනැත්තම් පින්ගමකට ගියාම මම මේ පින්කමට ඇවිල්ල දැම් මම මෙතනදි මොකක්ද කරගන්න ඕන කියකිරක තේරෙන්නේ. සිහිියනෑ. එකෙන් ප්‍රයෝජණි ලබන්න නැතුව නිරපරාධි කාලයගත කල්ලා බොහෝ ප්‍රයෝජන ලබන්න පුළුවන් අවස්ථාවල් තියාගෙන පසත හැරලෙනවා. ඒමකද? සිහිය නෑ! තමන්ට මේවිලාවිදිී මම කොයිතරන් ප්‍රතිඵලයක් ලඟා කරගන්න වනොදේන කාරණාව හිතන්න්න. සම මේ සිහ ඉතාම වැදග. ඒ සිහිය කොයිතරන් දියුණුවෙනවදකල කියන්නේ මේ ශ්‍රාවකයටම, තුවෙනි මට්ටමටනේ ශ්‍රාවකයට කියනවා චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා. බොහෝකාලයක් කරපු දේවන්. බොහෝකාලෙකට කලින් කතාකරපු දේවත් චිරභාසිතම්පි ඒවා මතක් කරන්න පුළුවන් තරම්සිහියක්ඔහුට තියෙනවා ඉති ඒ සිහිය තමයි හැම මොහෝතකම හිත කුසලෙහි පිහිටුවගන්න උපකාරවෙන්නේ දැන් කෙනෙක් එක කතා කරන්න ගියාත් සමහරලාට සමහර කෙනෙක් ගතින් බොරු කියවෙනවා. සමහර කෙනෙක් ග අතින් කේලාන් කියවෙනවා. සිහිය තියෙනවනම් දන්නවාක හොඳ නෑම් මේ මේ තරන් අනිස් ආදීනවයක් බරපතලා දීනවයි ඇයි මයක කොසල කරමය කරගන්න කියල සිහිහකට යනවා. ආංගේසිහිහටාවම ඔහුකින් මිදදවා. එ නිසා ඒෙනා එතිනී හොඳ සිහයක් උපදව ගන්නවා. ති අන්න එහෙම සිහිිය උපොදවගන්න කෙනා සතීන්ද්‍රිය වඩනවා. දැකුණු තුංවෙනි මට්ටමට ආවා. හැම මොහොත්තකම සිහි උපදව ගන්නවා. ඒග ප්‍රාෝගක ජීවිතයේ වැඩක් කරන්න ගැත් සිහි උපදවගන්නවා. තමන් කොහේරයනකොට දැන් උදාහරනැකේ තැන හැම මොතකම කියන කාරණාව බලනකොදැන් කෙනෙකුගෙලඟ තියෙම ආචර ගෝජර පින් උත්තුද නැතිවිලලා තිෙන හ නැතිකම නිසාන්නේ. තැනකට ගයාම තෙපපුද දෙකක් කොහමද ගලවන් ැකට ගිහම කොහමද වාඩිවෙන්නේ තමන් වාඩිවේ චාසනය නැගිනකොට පිවලට හදලාලද නැගටින්නේ. මේ බුද්ධ සාසනය පින් උත්තනි ශ්‍රාවක යාන්ගිහිමකිින්. පිවෙලකට පිරිසිද වැඩරන කෙනෙක් නෙමේ පිළිවෙකට වැඩ කර කෙනෙක් හැම්ම දෙයක් තුළම හොඳ පිළිවෙලක් තියෙනවා. බනශාලාවකට යනකොට තැනකට ගියාම. හොඳට මේ සරේප්පු දෙක ගලවන්න තැන හිදල ඒ කෙනවා්‍යනය කරන්න පුල මේ කෙනකොයි තරන්දියුණ වෙල ඉවද කියලා. තමන්ගේ ළඟ තියන කුණුටික බැහැර කරන්නන තැන පිලිබන්ඳව පින්වති අවබෝධයක් තියවන අන්න හොඳ සසිහියක් තියෙන කෙනෙ. වැසිකිියකට යනකොට ඒවා පිරිසිදුව පරිහරණය කරලා එනක? ොහොඳ සීයක් තියෙන කෙනෙ. ත මේක නිර්වාණ මාර්ගයට යනකොටර ප්‍රායෝගික ජීවිතේ තමන්ගේ ජීවිතයේ පවා පින්වතුනි දියුණුවක් ලබනව කියන්නේ කියැනෙ මේ තමන්ගේ ලෞකික ජීවිතයේ නොදියුණුවක් ඇතිවේලා ලෝකෝතර ජීවිතය දියුණුවක් ඇති කර එක නෙවේ බුදු දහම කියන්නේ. මේ බුද්ධසාාසනයේ හැසිරෙන කෙනා ලෞකික ජීවිතේ තාම හොඳට සැලසුම්කරගෙන ජීවත්තෙන කෙනෙ. තා මෝතර සැලසුම් කරගන්නවයි කෙනා. ගොඩක් දෙනෙකුට ඒ එහෙම ගිහිජීවිත අසාර්ථක වෙලා තියෙන්නේ මේක සිහියෙන් යෙදින් නැතියක. තමන් අද දවසි කොහොමද කටයුතු තියෙන මංමොනවද කරණ්ඩෝන. මං ඒ කොහොමද සැලසුම් කර ගණ්ඩඕන මං උදේ කියීට ද නැකටින් ඔොන් රෑකයටද නිදාගන්නඕන මං කොයි විලාවට දාහර ගන්න ඕන මේ වැඩේට මං කියීයටද යණ්ඩෝන අන්න එහෙම පිළිවලක් තියනො මේ ශ්‍රාවකයා ඇැත්තන් කලබලී අසිහීයෙන්. ොට ලන්නකදැයි ඒ අසිහි ඇති වෙච්ච වෙලාවට තමන්ට කොච්චර පාඩුවක් වෙනවද කතා කරන වච්චන හැසිරෙන් හැසිරී එකනේ කාතර තියෙන සම්බන්ධතා කොච්චර පිංවතල තමන්ට දුරස් වෙනද බලන්නුකකිෙවයි තිනිස හොද සිහිියක්ක එකෙනාට තියෙනවා මෙන්න මේ ප්‍රතිපදාව පොරණ කෙනාට නිර්වාණමාර්ගයට අවශ්‍ය කරන දෙයක් දියුණු වෙනවා ලෞකි ජීවිතයේය පැත්ත දියුණු වෙනවා ලෞකි ජීවිතය දියුණු වෙන්න ගමන් තමයි ඒෙනවි ලෝකෝතර ජීවිතතියන්නේ ති ඒ නිසානය පින්වතුන අර සෝවාන්න එච්ච එක කාන්තාවක් වැද්ධකක ජීවත්වෙෙන්නේ වැද්ද හැමදාම සත්තු මරණ යනවා හැබයි බිරිද සුවන් වෙලා ති බලනොක ෝච්චර අමාරු දෙයක්ද්ද කියලා නමුති තාම හොතටයි පවල් ජීවිත ගත කරන්නේ එක හොඳ සිහයක් තියෙනවා කියලා කියන්නේ අසහයක් නෙමේ හොඳ සිහයක් තියෙනවා ටොටේ කෙනට අ නිවන්දකන ප්‍රතිපදාවතුළත් හැමතිස්සෙම සිහිය තියෙනවා හැම ධර්මකාරණාවක් මෙවෙලට එවිලට මතක් කර ගන්නවා ඒකයි යෙදෙනකොට මම මේක කරණඩෝන නොකරණඩෝන එක තමන්ට හිතෙනවා ඊළඟට සාරිබොත්්ධ හමුදුර කියනවා ස්මීනී සද්දස්සහි බන්තේ අරියසාාවකස්ස ආරද්ධ විරියස්ස උපට්ටිතස් සතිනෝ ඒතං පාටිකංකං ඒ ආර්ය ශ්‍රාවකයා මොනාරය ශ්‍රාවකයාද ශ්‍රබ්දහාවත් තියෙනවනා වීරයාරම්භ කරලාත් තියෙනවනං එල්ල මොනු මහා සීියකුත් තියෙනවනම් යා මින්නින් මෙහිෙම කැමැතිවෙන්න පුළුවන්. මකදද යම් කලෙක නිවන අරමුණු කරලා සමාධයක් ලැබෙන. සිතිහි එකතාවයක් ලැබෙනවා. යම් වොස්සගගාරාමනං කරිත්වා ලබිස්සති සමාධී. ඒ වෙලාවට ඔහොට යම් සමාධයක් තියෙනවනං ඒ භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ සමාධීඉන්ද්‍රියයි කියලා කෙල්ලලර කියනවා. අන්න ඒ කනාට තමයි හිතේල් ලොකූ සමාධයක් තියෙන්න්නේ. හිතහරි සංසුන් කරින්. හොඳ සිහියක් තියෙන කෙනානෙමේ සමාධිය වඩන්නේ දැ අද කාලේ භාවනා කරා ඇගළඟ තින් ලොකු අඩුපාඩුව තමයි භාගතු වහන්සේ පිළබඳ ්‍රද්ධාවත්න්නේ. ඊළඟට අකුසලෙන් වලකෙන කුසල්ලේ දෙෙන වීරියකුත්න්නේ. සිහියකුත්නේ. මංගේ කෙන සමහල්ලට ගොඩක් තැන්වල කියන්නේ. එක භාවනා කරන තැන ඒ ශ්‍රාවකයන්ට කොයිතනන් සිහිියයක් තියනවති කියෙලා බලන්න කොළුවන් ෙරෙපපු ගලවන දැනී දලා. ඒකෙෙන්ම මනනින්න පුළුවන් ං ිල්ල ඉන්නතැන ඉඳගන්න විදියම හිතන්න පුළුවන් ඒෙන කොයිතර නොදියුණුද කියලා. භාවනට සුදුසුනේ නමුත් ඉතිං ඇවිලාහන්නේ මේක භාවනාව කරන්නඇත්්ද භාාවනාව නත්තැං වැඩක්නෙන අපට නිවන් දකි නොන භාවනාවනි භාවනාට සුදු සෙක්තිමි ඊට කලින් අර කාරණාත් තුොනමදියුණු කරගන්නට දැම් මේ සමාධියයට එන කෙනා අර කාරණාත් තුොනම දියුණු කරගෙනාපු කෙනෙ තිගන්නේ කෙනා නිර්වාණය අරමුණු කරල සමාධයක් ලබනවා. මෙන්න මේ සමාධිය ලබපු කෙනා පිංහතුනි සද්දාවත් තියෙන වීරයාරම්භ කරලා තියෙන සිහි එළඹගත්තු ආර්ශ්‍රාවකයා හිත සමාධිගත කරගෙන මින්න මේ ආකාරය කැමැත්තකටෙනවා. මොකක්ද යම් කලෙකො හ ප්‍රඥාවෙන් දැනගන්නවා. මිසිියල්ල ප්‍රඥාවෙන් ඒ කෙනා දැනගන්නවා විශේෂ කාරණාවක් තුළින් එතකොට දැන් මේ ඇති කරගන්න ප්‍රඥාව පිංහතුනි මෙතන ඇතිකරගන්නව විශේෂ ප්‍රඥාව මොකක් දේ ප්‍රඥාව. ඒ ප්‍රඥාව තමයි අනමතක්ගෝකෝ සංසාරු මේ සංසාරයේ කෙළවරක් නෑ. දෙමිනි මේ කාරණාව වි තාම වැදගත් කොටසා. දෙමිනි මෙතැන් තාවයෙන් පසදි මේකෙන අවබෝධ කරගන්නවා මේ සංසාරයේ පිළිබඳව කෙළවරක් නෑ. ඊළඟට ඇතිකරගන්නවා මේ භාගතනන්සිකෙන පෙර කෙළවර පණවන්න බෑ ම අවිද්‍යාව නිසා නීවරණ නිසා සංයෝජන නිසා, මේ සංසාර සත්තයා සංසාරයේ අති දීර්ඝ කාලයක් සැරි සරණම කියලා මෙන්න මෙතනට පස්වවෙනි තැනට ආපුෂාවකයයික දකිනවා කොහෙන්ද දකින්නේ. විශේෂඥානයකින්. අන්නේ ඥානයට තමයි කියන්නේ පින්වතුනි විදර්ශනා ඥානය කියලා.මිනි මෙතනට ආපු කෙනා තමයි මෙන්න මෙතනදී දකිනව අති විශේෂඥානියකින් විදර්ශනා ඥානයක මේික දකිනවා ඒ දකින්න පිගතුනී. අමන්තාාර භාගතුන් වහන්සේගේ මොලිින් වච්චනය දැන් මෙතනටාවම විශේෂඥානයකින් දකිනවා ඇයි අතීත ජීවිත පේනවා. දැ මේ භහාවනා කරන කෙනාට මේ විදර්ශනා ඥානය වඩන කෙනාට ඔන්න පේනවා. අතීතයේ තමන් කොයිච්චර කාලයක් තිරිසල් ලෝකවල හිටියදද සියල්ල පේනෙනෑ නමුත් ම්ප්‍රමාණයක් පේෙනවා. ප්‍රේත බවල ඉපදිච්ච ජවිත පේනවා. නිරියගාමී ලබපු ජීවිත පේනවා. ඊළට අනාගතයේ උපදීන තියෙන ජීවිත පේනවා එතකොටම පේනවා න සංසාරයේ පෙර කෙලවර තමන්ට හිතා ගණ්ඩ බෑ කියලා අන්න ඔත්තනට ආවම දැන් විශේෂඥානයකින් අර විදර්ශනා ඥානියකින් එගෙනා පින්හතුි දකිනවන්නේ මිනිමි සංසාරයහි ස්භාව තමන් අර භාගිතු වහන්සේගේ වචනය පිල්ළිබඳව සද්ධව ඇතිකරගෙන හපොදේ දැන් ඇස්දකම දකිනවා දෙකින්ම දකිනව දැන් මෙත්තනටආවාම මෙයාට පතන්ගතු සද්ධාව අවශ්නය මංගේකි නැර මුලින් කිව්ව. දෙ මෙයාපු ්‍රාවකයාට පිවතුනි පටන්ගන්න කෙනාට තියෙන්නේ තමන්ට යන්ඩබැරි දුර නොගියපු දුර යන්ඩ තමයි අර භාගතුන් වහන්සේ වචනේ පිළිවඳු සද්ධා ඇති කරගන්න ඕන. එකනෙ කන්ද මුදුලට නගින්න. කන්ද උඩ ඉඳගෙනන්නේ භාගතු වහන්ේ කතා කරන්න එතකොට ඒ කන්ද මුදුනට නගින්න. ඒකෙනාට තියෙන් ඕන ශ්‍රද්ධාව. තුොටි ඒ ස්‍රද්ධහාවෙන් භාගතු වහන්සගේ වච්චනය විශ්වාස කරලා මේකෙට යෙදෙන මේක ප්‍රතිපදාව පුරණ කෙනා භාගතුනන්සේ කියපු විදියට මේක කරගෙන එනකෙනා අන්න යම්දවසක විදර්ශනාව වඩනවා ඒ විදර්ශනා වඩනකොට තමන්ටර කවදාව දැකපු නැති විශේෂඥාන පහළවෙන පටන්ගන්නවා. අපේ ඒවා අර සප්ත විසුද්ධිය විස්තර කරද්දි මංහිතන අපේ පින් ඔතුට ේ කාරණවල්ල අපි දේශනා කර. ්දවිුද්ධි විස්තරන තැන ඒ කාරණාවල් දේශනා කර සංසාරයේ පිළිබඳ වේ කෙනාට ඇතිවෙනවා විශේෂ බයක් එකට අපිගෙන භහිතු පට්ටා ඥානය මොකද මේ වගේ ජීවිතවල එපදිෙනවා තමන්ගේ ශරීරේන සත්තුපේනවා ඒ විශේෂම දකිනවා අන්න එහෙම දකිනකොට ඇතිවෙනවා විශේෂ කලකිරීම ඒ ඒ කලකිරීමට තමයි කියන්න පෙන්වතුනි නිබ්බිධානු ඥානය කියලා. එතන ඇතිකද කලකිරීම තමයි මේ සංසාරයේ පිළිබඳ කලකිරීම. තැන් අද කාලෙ ගොඩක්කයට කලකිරරින්නේ පවල් ප්‍රශ්න. එක බිරින්දා සැමිය අතර වෙන ප්‍රශ්න එම ඇතැන් දෙමමාපියෝ දරුවතර වෙන ප්‍රශ්න. එමනැත සමාජය එකිනිිකාගින් ලැබෙන ප්‍රශ්ණනවලින්න්නේ කලකිරරින්නේ. නමුත් මී කලකිරිින්න්නේ මී විදර්ශනාඥානයේ ලබපුගෙනා කලකිරින්නේ ඉහෙම දේවල් දැකල නෙමේ අර සංසාරයේ බය දැකලා. බහිතු පට්ඨානඥානය පහළවෙලා. ඒ බය ඇතිවින්න මොකින්ද? තමන් සංසාරයේ පෙර ඉපදිච්ච ජීවිත පේන පටන්ගන්නවා. නිරේපදිච්ච ජීවිතය විඳපු දුක්පේන පටන්ගන්නවා ප්‍රතවෙලා ඉපදිච්ච විඳපු දුක්පේන පටන්ගන්නවා තිරිසන් වෙලා ඉපදිච්ච ජීවිතවල විිල්ඳපු දුක්පේන පටන්ගන්නවා. අන්න එහෙම්ම බය ඇතිවෙනවා. ඒ බය ඇතිවෙන්න එකට තමයි. භයුතු පට්ටාන ඥානයකර ඒක ඥානයක්. එක කියන්නේ අහලා ඇති කරගන්න ශ්‍රද්ධවක් නෙමේ අර විශේෂ ඥානයෙන් මේක දකිනවා දැක්කම ඇතිවෙනවායි. බය. ඊළඟට... ඒ බය ඇතිවෙච්ච ගමන් ඇතිවෙනවා කල කිරීම. මේ සංසාරෙන් මිනි මමක් ගෙදි කියල කල කිරීමක් ඇති වෙනවා. ඒ කලකිරීම ඇතිවෙෙනකට තමයි කර නිබ්බිධානඥානය කියලා. මේ සංසාරේ පිළිබඳ කළකිරීමක් ඇතිවෙන්නේ. නැත්තම් ආයි විවාහ වෙන්නේ නෑ ආය දරුව හදන්නේ නෑ. ආයනම් මේ කනෙකෙනට උදව් කරන්නේයන්න නෑ ආයනම් අම් මේ ගිහිජීවිතටන්න හැකිල ඒෙම කල කිරීමක් න ීතියන්නේ. මේ ඇතිවෙන කල කිරීම ඇතිවෙන මොකින්ද. අර සංසාරයේ බය? විදර්ශනාවෙන් දැකල තමයි මේ කලකිරීමට එන්නේ. නිබ්බිධානු ඥානයකන එකඒ කර කියන්නේ ආරයෙ කල්ලකිරීම කියලා. ඊළඟට ආරය කලකිරීම ඇතිවෙච්ච කෙනා. ඊළඟට වීරය වඩනව මොකටද නිික මිදන්න. අන භාගතනන්සේ දේශනාකරපු ප්‍රතිපදාව තවත් ඉස්සරහට වඩනවා. ඒෙනා තවත් වීරය වඩනම කෝමාමරිමන් මේ කෙලෙස්තික ප්‍රහීන කරනවා අන්නේ යෙදන්න ඇතිකරගන්න ඥානයට තමයි කියන්නේ මංචුතු කම්මිතා ඥානය කියලා. සසදින් ිදන්නේ හිතනවා හිතනකොට තමයි කැටවෙන්නේ මුංචිතු කම්මතා ඥානය. ඉළඟට එහෙම මිදෙන් ඕනය කෙළ හිතනවත් එක්කමයි, ඊළඟට එක ක්‍රියාත්මක කරන්න තමන්ට ඥානයක් පහල වෙනවා ඒ ඥාන්ට තමයි ැනෙ පට සංකානු ඥානය කියලා. එකට කියැනෙ පට සංකානු ඥානය. තොරේ ඒ ඥානය අනුව හිත දියුණු කරලා නාමරූප ධර්මයන් පිළිබඳ උපේක්ෂකත් පට පැමිණිල්ලවා අන්නන්නේ කරි කෙන සංකාර රූපෙක්කා ඥානය කියලා. මෙන්න මේ තත්වයට ඕනමෙනෙකුටෙන්න්න පුළලන් බෝසත්වර කකුටත් වෙන පුළන් ඇැබැ සමාහලට මෙතනටැවිල්ලා ආයමත් පහලටෙන්න්නත් පුුවන් එබැ මෙතනෙින් හහා පැත්තට තමයි ඒකෙන ඊළඟ පියවරට එළෙවෙෙන්නේ ඒ එළඹෙන පියවරට තමයි කියෙන අනුනෝම ඥාන්නේ කියලා අනුලෝම ඥානය කෙළ කියන්නේ ඕන පලවෙනි පියවර සෝවාන් පලේ ලබවා. සෝවාන් මාරකට පත්වෙන ආයම තර අනුපිළිබලට ගීල සකදාගාමී පලට පත්වෙනවා. අනු පිබලට මැවිල්ල අනාගමී පලයට පත්වෙන ඔය අනු පිළිබලට මැවිල්ලා අරහත් පලට පත්තෙනවා.මිනි මේක තමයි පින්වතුනි නිවන්දකෙන ප්‍රතිපදාව. එතකොටමිනි මේ පස්සනි පියවරට ආපු කෙනාට පිංහතුනි ඇතිවෙනවා මේ සංසාර බියත්තෙක්කර සියලු සංස්කාරයන් පිළිබඳව අවබෝධිය ඇතිවෙලා එතකොට පින්වතුනි මිදන්න ඕනේ කියනම සංඥාව ඇවිල්ලා මිදන්නවා. අන්න එදාට තමන්ට අර ප්‍රඥාවත් එක අති විශේෂ ශ්‍රද්ධාවක් ලැබෙනවා. ඒ ශ්‍රද්ධහව පින්වතුන ඇත්තටම ලැබෙන්නේ. අර භාගගතු වහන්සකි වච්චනය විශ්වාස කර පලා ඇතිවිශ ශ්‍රද්ධාවනමි. ඊට වඩා අති බලවස් ශ්‍රද්ධාවක්. අන්නේ නිසා තමයි පින්වතුනි රහතන් වහන්සේලාට ශ්‍රද්ධාව වැඩි කෙලමම් මුොලින් කිව්වේ. රහතන් වහන්සේලාට ශ්‍රද්ධහ වැඩිය එකයි. ඒන අර පිංජානි මහරතන් වහන්සේ උදේන්දල හවස් වනකං භාගතුන් වහන්සේ ගැන මිනිෙහි කරකරන්නවා හවස්්‍රීන්දල පහෝදා උදෑසන වෙනකම්ම දිවසින් බලනො භාගතු වහන්ස කොයිද වැඩින්නෙකිලා. ඒ දිහාාවට උන්වහන්සේ නමස්කාර කරගෙන රෑ පහන් කරනවලු. එක කියන්නේ රහත්තන් වහන්සට ඒ තරන් ශ්‍රද්ධාවක් භාගතුන්හස ගැ තියෙනවා මොකදර කන්ද උඩට නැක්ගම ඒ අවට පරිසරේ තියෙන දේවල් දැක්කම තමන්ට ඇතිවෙනවා අත්ති විශේෂ පැහැදීම. ඒ පැහැදීම ඇතිවෙන්නේ අර භාගතු වහසකි වචිනය විශ්වාසකර පුලා ඇතිවිච පැහැදීම නෙවී ඊට වඩා අත්ති බලවත් පැහැදිීමක් ඒ පැහැදීම කිසිම කෙනෙකොට වෙනස් කරන්න බැරි පැහැදීම ඒ පැහැදීම ඒ ප්‍රඥාාවත් එකයි පැහැදීම ඇතිවෙන්නේ තින් මෙනි මේකතමයි පින්හතුනි නිවන් දකින අනුපූරව ප්‍රතිපදාව ඉතිං එනිසා මේ දේශනාව මං මුලට ගියොත් පටන්ගන්න කොතනින්ද භාගතු හසේ බුද්ධ වචනයගෙන ශ්‍රද්ධාව පිටතුවල ටන්ගන්න. ති මේක තටම මේ කාරණා පහ දේශනා පහකින් විතර විස්තර කරන්න වන දේශනාවක් නොත් බං හිතනවා අප ඉදිරි දවසක එහෙම සාකච්චා කරමු මේක දේශනා පහකෙන් විතර විස්තර කරන්න. මොක දහෙම කලොත් මේක තවට්ටික් විස්තරාත්මකව කියල දෙන්න පුළුවන් අපේ පිංහවතුන්ට. නොත් බං අද මේ කාරර්ණාව අපේ පින්ංවතුන්ට දේශනා කලේමං ඊලකට බලාපොරොත්තු නොමේ අපේ භාගත වහන්සේගේ ධර්මය පිළිබඳව විශේෂ දේශනා කිහිපයක් කරන්න. යන්නේකට යම්කිසි උපකාරයක් මේ දේශනාවේ කිළි හිතල තමයි, මේ දේශනාවද තෝරගත් ඉතින් එහෙමනක් කාලෙ වෙලා බොහෝ ඉක්මිලා තිබෙන නිසා පිදේශනා අනිමාවට පත් කරනවා යද දවස අපේ පින්හොතුට ම දේශනා කරේ. අපේ ජීවිතයේ පටන්ගන්න ඕන භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධා ඇතිකරගෙන, උනාන්සේ අනුශසනාව පිළිබඳු ශ්‍රද්ධා ඇති කරගෙන. ඒ තැන අපි හරියට හඩගත්වොත්. අපට ඉතුරු කාරණාවල් වලට එළමෙන පුළුවන් කෙන කාරණාව පැහැදිලි කරන්නන්නේ මේ දේශනාවතුලිමම් බලාපොරොත්තුූනේ එමන අගද දවසේ අප පංවතු මේ කාරණාව නැවතැනවත ශ්‍රවනය කරන්න මේ දේශනාව ලොක්කොම නැත්ත එප පෙන් බණ කියන යු නාලිකාවට ආයතනින් දාානවා ඒේම නැවතනැවත ශ්‍රවණය කර පුළුවන් ොටි ඒ තුලින් මං හිතරව පේ පංහතුටට මේ කාරණාවල් තවටික කවබෝධ කරගණන පුළුවන් වේ කියලා. එෙමනන්ඒ කාරණාවල් පිළිබඳ හිත වඩලා ඒ කාරණාවල් අවබෝධ කරගෙන අපේ පින්හතුටට මේ බුද්ධෝත් පාද කාලේ තුළල තමන්ට අනුපුළංු පොරිමු දුරගමන් කරඩ. එන් නිවරදි ප්‍රතිපදාව පුරන්ඩ. උපකාරවේවා කියෙන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත් කරනා හොද එමනඟද දවසේම උත්තුන් සද්ධර්ම දේශාවශ්‍රවනය කර රැස්කර ගතු සියලුම පින් මෙවන්නඋතුන් ධර්මියන්ෙන් අපෝපෝෂණය කරන මාගේ ගුරුදේවයානන්ටත් මේ සියලු පින් අනමෝදන් වේවා එවගේම මාමේලෝකට බිහිකරපු මෑනියන්ටත්මගේ පියානටත් පැවිදිකරපු ගුරදේවොත්තු මෙ මහන්සිටත් පින් අනමෝදන් වේවා සම්බුද වාාසනයේ ගමන් මඟකට මට මඟ විවර කරල දුන්නෝ කල්්‍යානමිතර් සත්පුරෂ හැම දෙෙනනාටත් සීලිපින් අනුමෝදැන් වේවා. එවගේම නෙත් නාලිකාේ සභාපතිතුමාන්ට විශේෂය මාශිරවාද. කරනවා වගේම සාමාමන්න්‍යධදිකාරතුමන්ටත් කාරමන් ලිපිංත් හැමදිනාටමත් විශේෂයම පින් දෙනවාව හම දෙනාටම වී සීලිපින් අනමෝදන් වේවා. ඔවුන්ටත් ඔබා පැහැම දෙනාටමත් කෙටිම කාලයකින් පහසුමාකාරයෙන් සොකසාහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානි සංසධරමය පාරමී ධර්මයක් ම වේවායි. සාධූ සාධෝ සාධූ කියාපී ප්‍රාර්ථනා කරගමු ආකාසට්ටහාචුබුම්මටහා දේවානාගා මහිද්දිකා පු්ඥන්ත අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ සාාසනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකන් අද නෙත්තෙවම් ධර්මිදක්ෂිනාවට වැඩමොටපදාද පුද්ජපාද මාතර මහින්ද ස්වාමෙන් වු වහන්සේද නටුක් නිරෝගී චිරගීවනය සැලසේවා. සාධූ සාධූ සාදුු